ගරු ස්වාමීන් වහන්ස පුද්ගලයන් තුල තිබෙන වීරයන් තොර ගතිය ධර්මානුකූලව කොහොමද පැහැදිලි කරගන්නේ ස්වාමීන් වහන්ස? සමහරයන් කියනවානේ අනේ මට පාරමී මදි ඔය එක එක ප්‍රශ්න තියෙනවානේ මේ ජීවිතේ පැවිදි වෙන්න බෑ මේ ජීවිතේ සෝවාන් ඵලයටපත් වෙන්න බෑ මට පාරමී මදි ඔය වගේ ගොඩාක් මේ උකටලී අදහස් තියෙනවා ඒ උකටලී අදහස් පොතනකවත් ධර්මයක් එක්ක කවදාකවත් සම්බ ගැලපෙන්නේ නැහැ බුදුරයන් වහන්සේ දේශනා කරන ඕනෑම කෙනෙකුට කාරණා තුනක් තියෙනවා නම් මේ ජීවිතේ සෝවාන් ඵලයට රහත් ඵලයටපත් වෙන්න පුළුවන් කියලා මොකද මේ කාරණා තුන පළවෙනි කාරණේ නෝනා ශ්‍රද්ධාව දෙවැනි කාරණේ තමයි වීරය තුන තමයි ඉරියොත පිරියොත කියන්නේ ලැජ්ජාව බය එතකොට මේ කාරණා තුන තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා නෝනා මේ ජීවිතේ කාට වුණත් මේ උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා එහෙනම් බලන්න මේ අපිට උතුම් අධිගමයන් සාක්ෂාත් කරගන්න අපිට තාම බැරි වෙලා තියෙන කුමක් නිසාද සද්ධාවේ දුර්වල භාවය නිසා සද්ධාව පරිපූර්ණ වෙච්ච තැනදී මොකද සකස් වෙන්නේ වීරය කුමක් කරේ වීරයද ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කිරීම කරේ වීරය. එතකොට වීරයෙන් ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරනකොට එයා තුල මොකද සකස් වෙන්නේ? හිරියොතප් ලැජ්ජාව බය. ලැජ්ජා බය කියන්නේ මොකද්ද? පවත තියෙනා වූ ලැජ්ජාව බය. නැවත සතර අපායට වැටෙන තියෙනා වූ ලැජ්ජාව බය. ඒ නිසා එනම් දැන් කෙනෙක්ට ධර්ම මාර්ගයේ උකටලී භාවයක් ඇති වෙනවා නම් ඒ උකටලී භාවය කුමක් නිසාද සකස් වෙන්නේ? සද්ධාම දුර්වල භාවය නිසා. එතකොට ඔබ නිරේතුරුවම මේ සද්ධාම බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ කියන මේ සද්ධාව තුලින් විනෝනා අපිට මේ සංසාර ආවා වූ දීර්ඝ භව ගමන පිළිබඳ අපිට මතක් කරලා දෙන්නේ. යන්න තියෙනා වූ දීර්ඝ භව ගමන පිළිබඳ අපිට මතක් කරගන්න. එතකොට ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවට ආවනම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධාවෙන් ධර්මීය කෙරෙහි ඔබ හිත යොමු කරලා නුවණින් මෙනෙහි කරලා සංගයා හරහා ඔබ ධර්මීය ජීවිතයට ගත්තනම් අන්න ඔබ දකිනවා ඔබ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඈතින්නම් මේන ගමනක් කියලා. ඒන ගමනේදී ඔබතුමිය මේවා මේ වගේ මගෙන් බනහනවා වගේ බුදුරජාණන් වහන්සේලා දසදහස් ගානකින් ඔබ බනහලා තිනවයි කියන කාරණය ඔබ දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අතීතයේ තිබුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවල ඔබ භික්ෂුණියක් හැටියට පිරිමියාත්ම ලැබපු වෙලාවේ භික්ෂුවක් හැටියට පැවිදි වෙච්ච වෙලාවේ පෙර වූ චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා නෝනා. තේරෙනවද? ඔබ සංසාරේ පැවිදි වෙන්න පැවිදි උපසම්පදාව ලැබලා ඔබ පෙරවපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා ලොකුයි කියනවා. ඔබ මේ ආපු දීර්ඝ ගමනේදී ඔබ සිල් සමාදන් වෙලා සිල් සමාදන් වෙන්න ඇඳ ඇඳුම් සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා කියනවා. තේරෙනවද? ඔබ සංසාරේ බුදුරජාණන් වහන්සේලාගෙන් බණ අහද්දී බුදුරයන් වහන්සේ බණපද තුනක් කියලා කියනවා. තුන්වෙනි එක විස්තර කරනකොට දැම්මට පරක් වෙනවා කියලා ඔබ නැකිදලා ගිහිල්ලා කියනවා. බුදුරයන් වහන්සේ කියන ඔබ හතරවෙනි බණපදයේ ඇහුවනම් සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ කියන්නේ සෝවාන් ඵලය පෙනි පෙනි ඔබ බුදුරයන් වහන්සේ ළඟින් නැකිදලා ගිහිල්ලා තියෙනවා. එහෙනම් බලන්න මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී නෝනා ඒසා සංස්කාරයන් අපි රැස් කරලා තියෙනවා නම් පාරමී මදි කියන කාරණේ ගැලපෙන්නේ නැහැ. ඒතර පාරමී මදි කියන මුලාව අපිට දුන්නේ කවුද? අසද්දාම සිම්මයි. එනිසා අසද්දාව යට කරලා කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කිරීම තුළින් සද්ධාව මතු කරලා ගත්තේ තැනදී අන්න මාර්ගය අපි අවිතින්න ආරෂ්ඨාංගික මාර්ගය. ඒ ආරෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන ප්‍රමාණික පින් නොනා අකුසලයෙන් බැහැර වෙනවා කුසලයේ තුල ශක්තිමත් වෙනවා ඒ කුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා අපි එතනදී සතර අපාය කෙරෙහි සතර අපායට නැවත වැටීම කෙරෙහි නැවත තිරිසන් සතෙක් නැවත ප්‍රේතෙක් නැවත නිරිසතෙක් නැවත අසුරයෙක් වීම කෙරෙහි ලැජ්ජාවයි ඇති කරගන්නවා එතනින් තමයි මේ මාර්ගය අපි මතකලා ගන්න තේන්න සද්ධාවේ දුර්වලතාවය තමයි එතන තියෙන්නේ